අයිබෝන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිවෙන් සිරස්තල. පක්ෂ සලකුණ මාරු කිරීමට දේශපාලන පක්ෂ සඳහා ලබා දී ඇති කාල සීමාව හෙටින් අවසන්. එජාප සංධානයට තවමත් ලකුණක් නැහැ. කාන්තාවන් මෙරට ශ්‍රම බලකායට එක් කර නොගතහොත් ඉදිරි ආර්ථිකයට වන දේ විපක්ෂ නායක පහදයි. අපිව දාල යන්න නැති අය පමණක් පාර්ලිමේන්තුවේ වන්න ජනතාවගෙන් ප්‍රසන්න ඉල්ලයි. කොවිඩ් හේතුවෙන් ඉතාලියේ පළාත් රැසක් වැසේ සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව 107,000 ඉක්මවයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඉදිරි මහමැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවලට සලකුණ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ලබා දී තිබූ කාල සීමාව හෙටින් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. මේ අතර මැතිවරණයේ දිනයට පෙර විකාශය කරන ලද දේශපාලකමින් සහභාගී වූ වැඩසටහන් නැවත නැවත විකාශය කිරීම සිදු නොකරන ලෙසයි මැතිවරණ කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයෙන් උපුටා ගැනීම 2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති එහින් ඡන්ද විමසීම් කාල සීමාව 2020 මාර්තු 2 වනදා සිට ආරම්භව මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තෙක් ක්‍රියාත්මක වේ. මෙම කාල සීමාව තුළ මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වන මඟ පෙන්වීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(a)(5)(a)(1)(a)(9) ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව නිකුත් කරනු ලබන මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් පත්‍රය කාරව ලබා දේ. මේ වන විට දේශපාලකමින් සහභාගී වූ පූර්වෙන් විකාශය කරන ලද විවිධ වැඩසටහන්, එනම් දේශපාලන වැඩසටහන්, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන්, සංවර්ධන කටයුතු හෝ එවැනි ක්‍රියාකාරකම් හා සම්බන්ධ වැඩසටහන්, චිත්‍රපට, ටෙලිනාට්‍ය, සංගීත ප්‍රසංග, ගීතේරීම් වැඩසටහන් හෝ එවැනි ස්වභාවික වෙනත් යම් වැඩසටහන් නැවත නැවත විකාශය කරන බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබෙමින් පවතී. මෙම වැඩසටහන් නැවත නැවත විකාශය කිරීම තරඟ කරනු ලබන යම් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් පමණක් නොව ඇතැම් අපේක්ෂකින්ද අන් අපේක්ෂකින්ට සාපේක්ෂව විශේෂ ප්‍රවර්ධනයක් සිදුවන බව නිරීක්ෂණය වේ. මැතිවරණයකදී සම භූමියක තරඟ කිරීම සඳහා සෑම අපේක්ෂකයෙකුටම ඉඩ ප්‍රස්ථාව සැලසීමේ අවකාශය මෙවැනි වැඩසටහන් විකාශය කිරීම තුළින් අභියෝගයට පත්වන බැවින් මැතිවරණ කාල සීමාව අවසන් වන තෙක් පූර්වෙන් විකාශය කරන ලද, ප්‍රචාරය කරන ලද හෝ පළ කරන ලද දේශපාලකමින් සහභාගී වූ වැඩසටහන් නැවත නැවත විකාශය නොකර ලෙස දැනුම් දෙමි. උපුටා ගැනීම අවසන්. කළුතර කැලිඩෝ වෙරළතිරේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැමිණියා. කළුතර උතුර කැලිඩෝ වෙරළතිරේ සංවර්ධන ව්‍යාපෘති අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්ුණා. කළුතර පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙරළතිරේට පැමිණියා. කළුතර උතුරු වෙරළ තීරයේ කාතනයට ලක්ව ඇති අතර මීට පිළියම් ලෙස ගැඹුරු මුහුදෙන් වැලිගෙන වෙරළ සංරක්ෂණය කිරීම ඇරඹුණා. මෙම ව්‍යාපෘතිය අධීර තුනකින් සමන්විත වන අතර මෙහි පළමු අධීර යටතේ කිලෝමීටර 2ක් දිග මීටර 25ක් පළල කෘතිම වෙරළ තීරයක් ඉදිකිරීමට නියමිතයි. අප්‍රේල් 20 වනදා වන විට අධීර තුනෙහිම වැඩ නිම කළ හැකි වෙතැයි වෙරළ සංවර්ධන ප්‍රධාන ඉංජිනේරු සුජීව රණවක මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. කළුතර දෙසට ගමන් කරමින් සිටි ජනාධිපතිවරයාගේ අවධානය මොරටුව පානදුරාශ්‍රිත දෛනික නගර පවිත්‍රකරණය කෙරෙහිද යොමු වුණා. නගරාශ්‍රිත පවිත්‍රකරණ කටයුතු විධිමත්වරින් සිදු නොවීම පිළිබඳවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී පළාත් පාලන නියෝජිතයන් සහ පොලිසිය නිලධාරීන් දැනුවත් කළා. ඒ අනුව එම අවස්ථාවේදීම පිරිසුදු කිරීමේ කටයුතු අදාළ නිලධාරීන් විසින් ආරම්භ කළා. දෛනික පවිත්‍රකරණ සේවා නිසි ලෙස සිදු නොවීම පිළිබඳව වහා පරීක්ෂණයක් කිරීමටත් හැකි ඉක්මනින් නගර පිරිසුදු කිරීමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා මෙම කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බවටද අවධාරණය කර සිටියා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා. ඒ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නිල නිවසේදී. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සිදු වී තිබෙනවා. හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ කොළඹ මලරසේකර මාවතේ පිහිටි පෞද්ගලික නිවසේදී මෙම සාකච්ඡාව සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සහභාගී වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක් වී තිබෙනවා.
මෙම සාකච්ඡාව පිළිබඳ අප කළ විමසීමකදී සමගි ජනබල වේගයේ නියෝජිතයින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූ බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පවසන්නේ මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් කිසිදු නියෝජිතයෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී නොවූ බවයි. කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක් ලබා දීමට වෙනම අනපනත් නිර්මාණය කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද මොරටුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී. ජාත්‍යන්තර කාන්තා දිනේර සමගාමීව පැවති සැමරුම් උත්සවයක් අද පෙරවරුවේ මොරටුව ශ්‍රීපාලි ශාලාවේදී පැවැත්වුණා. ඒ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලි චම්පික රණවක මහතා, හර්ෂිත සිල්වා මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. අවුරුද්දෙම එක දවසක් වෙන් කළා තියෙන්නේ. ඇදගෙන ගහරි අසාධාරණයි මම කියන්නේ. එතකොට ඒ 365 දවසෙන් 364ක් අපිට කාන්තාව මතක් වෙන්නේ නැද්ද? ඇත්තටම නැහැ. දැන් මම මෙතන ඉන්න අම්මලගෙන් අහන්න කැමතියි. මට කියන්න බලන්න ඔබතුමිය කියන්නේ අද කීයද නැගිටි උදේ? 5ට ඉරිදා දවසේ. මහත්ද කීයද නැගිටි? 8ට. එතනම ඇති මගේ කතාවේ සාරාංශය. ඉතින් මේක තමයි අපි පටන් ගන්න මෙතනින්. දැන් එතන සතිය දවස්වලට උදේ 4ට නැගිටිනවා. දැන් මේ අපේ දැත්ත මගේ මහත්තයා දිහා බලනවා. එයා වඩේට වන්නින්න මොකද මම උදේ 4ට නැගිටින්නේ නැහැ. දැන් එකපාරට හිතෙනවා මෙතන ඉන්න මේ අම්මට මට අද යන්න බෑ. මං අස් කරන්නෙත් නැහැ. නිකන් එහෙම හිතුවොත් එම ගෙදර තත්ත කොහොමද ඉන්නේ? තනිකර පිස්සම් කොටුවක් වගේ වෙයි. කපමදාවත් මේ කාන්තාවක් නිවසකට වෙලා අම්ම කෙනෙක් විදිහට බිරිඳක් විදිහට මේ කරන රාජකාරිය ගැන කිසිම කෙනෙක් විශේෂයෙන්ම මේ රට කාන්තාවන් පැත්තෙන් ගත්තාම අතිශයින්ම වැදගත් දේශපාලන පැත්තෙන් ගත්තාම මහා බ්‍රිතාන්‍යෙත් කාන්තාවන්ට ඡන්දායිතිය ලැබුණේ 1928 අපිට 1931. එතකොට සමහර ලෝකයේ දියුණුවයි කියන රටවල් වලට කාන්තාවන්ට ඡන්දායිතිය දී ගන්න බැරි වුණා. අපෙත් කාන්තාවන්ට ඡන්දායිතිය දෙන්න ගියාම සමහර ආගමික කණ්ඩායම් හනමිටි අදහස් දක්වපු අය ඇතැම් ප්‍රභූවරු විරුද්ධ වුණා. නමුත් අදේ කාන්තාවන්ට ඡන්දායිතිය ලබා දීම හා ඒ ලබා දීපු සම අයිතිය නිසා මේ රට අද ගොඩාක් ඉහළට එසවිලා තියෙනවා කියන එක ආපසු හැරලා බලනකොට අපිට පේනවා. ඉහළින් කතා කරනවා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ. එනමුත් රැකියා ශාස්ත්‍රය දිහා බැලුවම ද්විතීක තෘතීක සහ උපාධි අධ්‍යාපනය ලැබපු කාන්තා පරපුරේ විරැකියා පුරුෂ පක්ෂයට වැඩිය 3 ගුණයකින් අද වැඩි. ඒක තමයි යථාර්ථය. අපි පැහැදිලි වෙනසක් එහි ඇති කරන්නට ඕන. ලෝක සමීක්ෂණ වලට අනුකූලව 20-25 වෙනකොට ශ්‍රම වෙළඳපොලේ අවම කාන්තා සහභාගීත්වය නිසා අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 20ක පාඩුවක් සිදු වෙනවා කියන එක විශේෂඥින් ප්‍රකාශ කළා තිබෙනවා. ඒ වෙනස උදෙසා ජාතික වශයෙන් ප්‍රතිපත්ති ගොඩනගන්නට ඕන. කාන්තා පරපුරට ලැබෙන අධ්‍යාපන නිසා පුහුණුව මම විශ්වාස කරනවා මේ සමාජ අසමතුලිත භාවයේ ඒ වැඩසටහන් සියල්ලක්ම විශේෂිත වූ වැඩසටහන් විය යුතුයි. අපි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවෙන් ඔබට ගිහිල්ලා කාන්තා ශාස්ත්‍රයට විශේෂ සැලකිල්ලක් ලබා දෙන්නට වෙනම විධිවිධාන අනපනත් නීති රීති චක්‍රලේඛ නිර්මාණය කළ යුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ අවස්ථාව තවමත් සජිත් ප්‍රේමදාස මහතාට පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විජේවර්ධන මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඊයේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා චන්ද කොමසාරිස්තුමාට ලිපියක් ලිව්වා මෙවර මහමැතිවරණයට අපි අලියා ලකුණෙන් තරම් කරන්න කියලා. ඇත්තෙන්ම මේ අවස්ථාවේදී මම ගොඩක් කනගාටු වෙනවා. මොකද අපි කවදාවත් හිතුවේ නැහැ මේ පක්ෂය තුළ මෙවැනි අර්බුදයක් ඇති වෙයි කියලා. අපි දන්නවා මේ රාජපක්ෂලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් විනාශ කරලා තියෙනවා. ජනතා විමුක්ත පෙරමුණේ ඇතුළේ අර්බුදයක් ඇති කරලා කැඩුවා. මුස්ලිම් කොංග්‍රස් එක තුළ අර්බුදයක් ඇති කරලා කැඩුවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයත් එක සැරයක් අපේ කණ්ඩායමක් කඩාගෙන වැඩ කෙරුවා. අපිටත් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව පරාජයටපත් කරන්න. එහෙනම් අපිට බෙදිලා මේ ගමන යන්නට බෑ. අපි සිවුලු දෙනාම එකමුතු වෙන්නට ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්තුමා එතුමාත් සමග මගේ සහෝදර මන්ත්‍රීවරු ගණනාවක් දක්ෂ කණ්ඩායමක් එතන ඉන්නවා. එතුමාලත් එක්ක ඇත්තටම අපිට ගහගන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මඩ ගසා ගන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ දොර බහල අපේ සජිත් ප්‍රේමදාස මහත්තුමාටවත් එතුමාත් සමග ඉන්න ඒ කණ්ඩායමට ඉතින් මම හිතනවා මේ නාම යෝජනා දාසිය අවසන් වෙන්නට ඉස්සෙල්ලා අපිට යම් කිසි විසඳුමකට අපිට එන්නට පුළුවන් කියලා.
රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. හැබැයි මම එක දෙයක් ඔබතුමාලගෙන් ඉල්ලන්නේ, ආපහු ආණ්ඩුවක් ගත්තම අපිව දාලා යන්නේ නැති මිනිස්සු ටිකක් පත් කරගන්න. පහුගිය අවුරුදු 4 මාසේ මහින්ද මහත්තයා වෙනුවෙන් හිටපු මිනිස්සු ටිකක් පත් කරගන්න කියන ඉල්ලීම මම තමුන්නාන්සේලාගෙන් කරනවා. රටේ අනාගතය මේ දරුවන් වෙනුවෙන් මේ රට වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් මිනිස්සුන්ව පත් කරගන්න. රටට අවශ්‍ය කරන ශක්තිමත් දේශපාලන ව්‍යුහයක්, රටක ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වෙන ශක්තිමත් ආණ්ඩුවක්, ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනැගුණොත් විතරයි අපිට ඒ සඳහා අවශ්‍ය පසුබිම හැදිලා තියෙන්නේ. අපි බෙදිලා නැහැ. අපි පක්ෂයක් හැටියට රට ගොඩ ගන්න වැඩපිළිවෙලේ ඉදිරි මැතිවරණය මේ වෙනකොට 3-2 බලයක් එක්ක මහින්දව මේ රටේ නායකත්වයට ගේන වැඩපිළිවෙල ආරම්භ කරලා ඉවරයි. මෙවර මහමැතිවරණයෙන් ජනතා ඉල්ලීම් ඉටු කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ බුලත්කුළුඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. අපි ජනාධිපතිවරණ ජනවරමට වඩා ශක්තිමත් ජනවරමක් තමයි මෙවර බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඉතින් මේ අය ඡන්ද කඩන කැඩිල්ලට අපිටවත් බෑක රැක ගන්න. පුදුම කැඩිල්ලක් කඩන්නේ, පුදුම හතුරුකමක් කරන්නේ මේ මහමැතිවරණට රැහැයි යෝග ඉපදින එක ඉඳගෙන. ඒක ඇයි කරන්න කියලාවත් අපි දන්නේ නැහැ. තම තමන් ඇමති භාගයක් හම්බ වෙයි, නොහම්බ වෙයි කියන එක මත මම කියනවා මේ මුළු වමේ බලවේගවල පොදු ජන පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තුවට මෙච්චර ගහන්න එපා කියලා. තමන්ගේ වැඩත් තමන් බේරගන්න කියලා. මම කියන්නේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බයිනවා නම් මේ මහා දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් තියෙන පක්ෂයට මේ අයට මනාපයක් ගන්න මිනිසුන්ට මේකල මොනවා කියයි? ඒ නිසා ඒකල ගැන පරිස්සම් වෙන්න කියලා අපි කියනවා. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් 100%ක් විශ්වාස කරනවා. එතුමන්ලා මේ සම්දාන දේශපාලන සහ අධ්‍යක්ෂීම් තියෙන පරිණත නායකයෝ. ඉතින් ඒ නිසා අපි මේ ගමේ ගොඩේ රැහැයි දෙන්නේ කෑ ගැහුවා කියලා අපි මොකටද එතුමලා ගැන විශ්වාසයක් හදාගන්නේ? අපිට ජනතා ඉල්ලීම් වලට කම් දෙන්න වෙන වකවානුවක් ඉදිරි දෙන්නේ. ඉතින් ඒ ඉල්ලීම් ඉටු කරන්න ඕනේ. ඉතින් ඒක ඉටු කරන්න තරම්ම සවිමත්, ශක්තිමත්, ගුණවත්, නැනවත් පිරිසක් අපිට අවශ්‍යයි. ඒ පිරිස තමයි මේ සැරේ පාර්ලිමේන්තු රෙවන්න ඕනේ. පක්ෂයක් ලෙස එක්ව කටයුතු කළ සෑම අවස්ථාවකදීම ජයග්‍රහණය කිරීමට හැකි වූ බව හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා පවසනවා. ඒ කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් ඉදිරි මහමැතිවරණ ඉලක්ක කරගනිමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ ප්‍රගතිශීලී කඳවුරේ සමගිය එකට අත්වැල් බැඳගත්ත හැම මොහොතකම අපි ජයග්‍රහණය කරලා තියෙනවා. බෙදිච්ච හැම වෙලාවකම අපි පරාජයට පත් වෙලා තිබෙනවා. 2015 අපි විවිධ විදිහට පුරසාරම් දෙඩුවට ජනතාව අපිව ප්‍රතික්ෂේප කරා. අපි කඳවුරු දෙකකට බෙදුණා. ඉන්පස්සේ වසර 4 මාසක් එකම පිළේ හිටපු අපි එකිනෙකාට බැන අඬ ගහගෙන මේ තමයි මේ ගමන ආවේ. පහුගිය මැතිවරණයේදී ඒ අපේ ප්‍රගතිශීලී කඳවුරේ බෙදීම තුල යම් යම් ප්‍රතිගාමී බලවේග මේ රට යම් අනතුරුදායක තැනකට තල්ලු කරගෙන යනකොට මේ රටේ ජනතාව අපි දෙගොල්ලන්ටම බල කෙරුවේ මේ රට වෙනුවෙන් උඹලා එකතු වෙයල්ලා. අපි ඒ නිසාම කොන්දේසි විරහිතව එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය ශක්තිමත් කරන්නට කොයිම වෙලාවකවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව අපිට ගමනක් යන්න පුළුවන් කියලා කොතනකදීවත් එතුමන්ලා කියලා නැහැ. එතුමන්ලා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දීපු සහය නිසායි අපි ජයග්‍රහණය කෙරුවේ කියලා. ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සියත අපතබන සටහනක් දැන් ජාත්‍යන්තර කාන්තා දිනයක් නම් කිරීම සඳහා ප්‍රථමයෙන් කතිකාවතක් ගොඩනැගුණේ ඩෙන්මාර්කයේ 1910 වසරේදී. එකම දිනයකදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ යෝජනාව 1911 වසරේ මාර්තු මාස 8 දින ක්‍රියාවට නැගුණු අතර ලෝකයේ සියලුම කාන්තාවන් මෙම දිනය මහත් අභිමානයෙන් සමරනු ලබනවා. ඒ අනුව අද අප සමරන්නේ 109 කාන්තා දිනයයි. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ගැමි කාන්තාව බලගැන්වීම සහ සාගින්හා දිලිඳු
ඔක්කොම නැති කිරීම යන්නයි. ශ්‍රී ලංකාවේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ ඇය දිරිමත් රට සමිමත් යන තේමා කරගනිමින්. දියණියක, සහෝදරියක, බිරිඳක, මවක, මිතුරියක ලෙස කාන්තාව සමාජයේ ක්‍රියාකාරීව කටයුතු කරනවා. පුරුෂ කේන්ද්‍රීය සමාජ ක්‍රමයක් පැවතියත් අප රටේ බොහෝ පවුල් මාතෘ මූලික වීම විශේෂත්වයක්. වත්මන් ලෝකයේ කාන්තාවන් පිරිමින් අභිභවමින් අධ්‍යාපනය දේශපාලනය ඇතුළු වෘත්තීය රැසක නිරත වන අයුරු දැකිය හැකි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාන්තා දිනයට සුභාශිංසනය කරමින් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කළා. සමස්තයක් ලෙස ශ්‍රී ලංකේය කාන්තාව අත්කරගෙන ඇති ජයග්‍රහණය පිළිබඳව සතුටට පත්වන අතර කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහිව සියලුම ආකාර ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම් සම්පූර්ණයෙන් පිටුදැක ආදායම් උත්පාදනයට සමසේ දායක විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට තම රජයක් තුළින් කැපවන බව ජනාධිපතිවරයා එම නිවේදනය මගින් දන්වා තිබෙනවා. මේ අතර ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කාන්තා දිනයට සිය සුබ පැතුම් එක් කර සිටියා. 2020 ආරම්භ වන දශකයේ කාන්තාවන්ට ශක්තිමත් හෙටක් උදා කරලීමට රජයක් වශයෙන් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බවට අග්‍රාමාත්‍යවරයා එම සුබ පැතුම් පණිවිඩය මගින් දන්වා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී මහමෙවුකු බැලුම් කරවංචාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මොකද මේ බැඳුම් කර සිද්ධියේ ප්‍රධාන වගඋත්තරකරුවා රනිල් වික්‍රමසිංහ මහතාය කියන ඔහුගේ වගකීම සම්බන්ධව කෝප වාර්තාව සඳහන් කළා. ඒ කෝප වාර්තාව ඉස්සරහට ගිහිල්ලා වර්තමාන ජනාධිපතිවරයාගේ පක්ෂය ආණ්ඩු මගින් මකට කියා සිටපු දේ තමයි මේ රනිල් වික්‍රමසිංහ මහතා තමයි මේකට වග කියන්න ඕන ප්‍රධාන චූටි. නමුත් අප දන්න දේ තමයි මේ කිසිම වාර්තාවකින් කිසිම නීතිපති නියෝගයකින් හෝ වෙන කිසිම දෙයකින් ආණ්ඩු අඩුගානේ CID එකවත් පොලිසියවත් දෙලා නැහැ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව චෝදනා ගොනු කරන්න. ඒ නිසා ඒ වගේම රවි කරුණානායක මහතා සම්බන්ධවත් අපි දන්න දේ තමයි දැන් අතරංගුර ගැනීමේ නියෝගය නිකුත් කළා. දැන් 40කට වැඩි රවි කරුණානායක මහතාම ලීසින් පොඩි තැනක හැංගෙන්න පුළුවන් පුද්ගලයෙකුත් නෙමෙයි, ටිකක් විශාල ශරීරයක් තියෙන කෙනෙක්. ඒ නිසා අපි හොඳටම දන්නවා පසුගිය ආණ්ඩුව කාලේ වර්තමාන ආණ්ඩුව ලොක්කෝ හැංගලා හිටියේ ඒ UMP ආණ්ඩුව ඇමතුළුගේ ගෙවල්. දැන් සමහර ප්‍රධාන පෙළේ ලේකම්වරු ඉන්නවා. ඒ ලේකම්වරු වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානම තනතුරු දරන ලේකම්වරු අතරංගුර ගැනීමක වළක්ව ගන්න හැංගලා හිටියේ UMP ආණ්ඩුවේ ලොකු ඇමතුළුගේ ගෙවල්වල. ඒක අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඉතා පැහැදිලි අපි හිතනවා රවි කරුණායක මහතාත් එවැනි බලවතෙක්ගේ ගෙදර බොහොම සුරක්ෂිතව ඇති කියන එක. රට හදන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට මහා සංඝරත්නය පෙරමුණ ගත යුතු බව යථාර්ථයේ සංවිධානයේ වහලේකම් පූජ්‍ය කිරිපණ්ඩාරේ විජිත හිමියන් පවසනවා. එකොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හැම දිනාටම ඡන්ද ඉල්ලන්න බෑ. ඒක අපි පිළිගන්නවා. කිසිදු දක්ෂ පක්ෂ ගන්න නැති ආසාව තිබුණු පළියට තනතුරු තාන්න මාන තණ්හාවෙන් සමහර භික්ෂුන් වහන්සේලා ක්‍රියාත්මක වෙලා ඡන්ද ඉල්ලන්න යනවා නම් ජනතා බලවේගයක් නැතුව, ජනතා ආකර්ෂණයක් නැතුව, ජනතාවගේ ඉල්ලීමක් නැතුව එහෙම යනවා නම් අන්න වැරදි. මේ ක්‍රියාදාමය මේ රට හදන වැඩපිළිවෙල ශක්තිමත් කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම මහා සංඝරත්නයේ හැටියට පෙරමුණගෙන කටයුතු කරන්න ඕන. අමාත්‍යාංශයක එක්කෙනෙක් දෙන්නෙක් හරි මහා සංඝරත්නය ඉන්න ඕනි. එතකොට තමයි විනයක් විනයගරුක රටක් සෞභාග්‍යමත් රටක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. මොකද ගිහියෝ හොරකම් කරන්නේ නැහැ. ගිහියෝ විනයක් නැතුව හැසිරෙන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් ආයතනයක ඉන්නකොට දැන් ඒකක් කප්පාදු කරන්න හදනවා. මෝඩ තීරණ ගන්න එපා. හාමුදුරු කෙනෙක් ආයතනයක ඉන්නකොට ඒ ආයතනය විනයගරුක වෙනවා. ඒක තමයි සම්ප්‍රදාය. මේක තේරුම් ගන්න ඕන. මේ ඔක්කොම කුමන්ත්‍රණ. මේ කුමන්ත්‍රණය මොකද්ද? ගෝඨාභය ආණ්ඩුව, මහින්ද ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් තමයි මේක පිටිපස්සේ තියෙන්නේ කියන එක තමයි අපි දකින්නේ. මේ කුමන්ත්‍රණයට අපේ මහානායක ස්වාමින් වහන්සේලාත්, ඒ වගේම අනිකුත් ගිහි නායකයෝ සහ ගිහි ඇත්තෝ මේකට අහු වෙන්න එපා. ඉදිරි කාලයේ මෙරට පාලනය වත්මන් ආණ්ඩුව සතුවන බැවින් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනහැර වැඩපිළිවෙලට සහාය පළ කළ හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඒ බතුල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී වෙල්ගම මහත්තයා නව ශ්‍රී ලංකාවේ කිව්වට ඕක ඉස්තර වශයෙන්ම එක්ක දුරකථනය කියන ලකුණෙන් ගිහිල්ලා ඒක එල්ලෙනවා, එහෙම නැත්නම් අලියක නැට්ට එල්ලෙනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට නිල වශයෙන් අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ද කාලය ආවා වගේ අපි දන්න විදියට නම් මේ පොදු සම්දානේ තමයි ඉන්නේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනගන්න පොදු සම්දානේ ඉන්නකොට ඒගොල්ලෝ මහපට ඇඟිල්ලද සුලඟිල්ලක දැනගන්න. අපි ආරාධනා කරනවා සියලුම එක්සත් ජාතික පක්ෂ අයට, නායකයෝ ගොඩයි, ලේකම්ලා ගොඩයි, ලකුණු ගොඩයි, ඒ හින්දා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ අරගෙන වැඩපිළිවෙල එකතු වෙන්න, එකතු වෙලා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්ද දෙන්න. මොකද ඒක තමයි දැන් මේ රටේ ඊළඟ දශකය තුල මේ රට පාලනය කරන පක්ෂය.
COVID-19 වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ ලොම්බාඩි කලාපයේ සහ තවත් පළාත් 14ක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එක් දිනක් තුළ වැඩිම ආසාදිතින් පිරිසක් එරටින් වාර්තා වීමත් සමගයි. නව කොරෝනා වෛරසය සීක්‍රෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ ලොම්බාඩි කලාපයේ සහ තවත් පළාත් 14ක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයින් 1247ක් වාර්තා වීමත් සමගයි. කොරෝනා වෛරසයේ ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඉතාලියේ සමස්ත ආසාදිතයින් ගණන 5883ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 233ක්. පවතින තත්ත්වයේ හමුවේ උතුරු ඉතාලියේ ලොම්බාඩිය කලාපයේ සහ තවත් පළාත් 14ක් අප්‍රේල් මස 3වනදා තෙක් වසා දැමීමට එරට රජය පියවරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. ලොම්බාඩිය කලාපයේ පමණක් මිලියන 10ක පමණ ජනතාවක් වාසය කරන අතර ඔවුන්ට හදිසි අවස්ථාවකදී හැර නගරවලින් පිටව යාමට හෝ ඇතුළු වීම තහනම් කර තිබෙනවා. ඉතාලියේ වාණිජ කේන්ද්‍රස්ථානය වන මිලාන් නගරයේ අයත් වන්නේද ලොම්බාඩිය කලාපයටයි. ලොව පුරා රටවල් 93කින් අද වන විට කොරෝනා ආසාදිතින් වාර්තා වන අතර මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතින් ගණන 106,000 ඉක්මවා තිබෙනවා. සමස්ත මරණ ගණන 3,500 ඉක්මවා තිබෙනවා. චීනයේ මරණ සංඛ්‍යාව 3,100ක් වන අතර ආසාදිතින් ගණන 80,859ක්. මේ අතර දකුණු දිග චීනයේ ෆූජියන් ප්‍රාන්තයේ ක්වෙන්ෂ නුවර ෂින්ජියා ගොඩනැගිල්ල කඩාවැටීමෙන් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුන්බුන් තුල සිර වී සිටි පුද්ගලින් 40කට වැඩි පිරිසක් මේ වන විට මුදාගෙන ඇති අතර තවත් 28 දෙනෙකු පමණ අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ අතර COVID-19 වසංගතයෙන් විදීම සම්බන්ධයෙන් මහජනතාව අනුගමනය කළ යුතු සරල ක්‍රමවේදයන් පිළිබඳව පුළුල් මහජන අවබෝධයක් ඇති කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා. කහිනකොට කිවිසෙනකොට ඔබේ වැලමිටේ ඇතුල් පැත්තෙන් නාසය මුඛයේ ප්‍රදේශය වසා ගනිමු. වගකීමෙන් ජීවත් වෙමු. අන් අයට බිදිති මගින් බෝවන රෝග බෝ නොකර ඉඳිමු. ආයුබෝවන් කියා ආචාර කරන අපි අපේ අතේ විස බීජ අන් අයට දෙන්නේ නෑ. ඔවුන්ගේ විස බීජ අපේ අතට ගන්නෙත් නෑ. ඉතින් ආදරණීයයි ගෞරවණීයයි සෞඛ්‍ය සම්පන්නයි ආචාර කරමු ආයුබෝවන්. වනක්කම්. Have a good day. අමාවැස්ස පෝදා වැඩසටහනට සමගාමීව සියත ලෙංගතුකම වෛද්‍ය සායනය අද දිනේ පුරා සියඹලාණ්ඩුව මානාභරණ රජමා විහාරස්ථානයේදී පැවැත්වුණා. අමාවැස්ස පෝදා සජීවී විකාශයට සමගාමීව සියත ලෙංගතුකම වෛද්‍ය සායනය අද පැවැත්වුණේ සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරස්ථානයේදී. සියත ලෙංගතුකම වෛද්‍ය සායනය අපි රැඳී සිටින්නේ සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරස්ථානයේ. බෝ නොවන රෝග පිළිබඳවයි මේ සායනය පැවැත්වෙන්නේ. සියත ලෙංගතුකම වෛද්‍ය සායනය තුළින් බෝ නොවන රෝග පරීක්ෂාව සිදු කළ අතර විශේෂ අක්ෂි සායනයක්ද පවත්වනු ලැබුවා. හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙම වැඩසටහනේ අක්ෂි පරීක්ෂාව සිදු කළ අතර එහිදී වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමද අද දින සිදු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගයෙන් මෙම වැඩසටහනට හිමි වූ අතර මොනරාකල සහ අම්පාර යන දිස්ත්‍රික්ක නියෝජනය ක්‍රමෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායම් මෙම වෛද්‍ය සායනය සඳහා සහභාගී වුණා. නත්තන්ඩිය කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ සිදු වූ වියන් තුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. නත්තන්ඩිය කුලියාපිටිය මාර්ගයේ දුන්කන්නාව ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ කුඩා ප්‍රමාණයේ ලොලු රැතියක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදු වුණා.
යතුරුපැදිය නත්තණ්ඩිය දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වී ඇති අතර ලොරි නැතිය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී තිබෙනවා. අනතුරින් යතුරුපැදිය ගමන්ගත් මවක් සහ දියණියක් ජීවිතක්ෂයටපත් වී ඇති බවයි මාරවිල පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදිය මව විසින් පදවාගෙන ගොස් ඇති අතර ඇයට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකි වී ලොරි නැතිය ගැටී ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ. අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මේගහ කිවුල වැලිපැන්න ගහමුල චන්ද්‍රිකා සෙනරත් නැමැති 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ දියණිය වන අහිංසා දුලංජනී නැමැති 21 හැවිරිදි තරුණියක් සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර මඩකලපුව වලච්චෙන ප්‍රධාන මාර්ගයේ ඌරණි ප්‍රදේශයේදී ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් ජගත් කාන්තා දිනයට හා ගුවන් හමුදා 69 වන සංවත්සරයට සමගාමීව අනුරාධපුර රුවන්වැලි සෑරතුන් අභියස හා ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ අභියස සංවිධානය කරනු ලැබූ විශේෂ වැඩසටහනක් අද දින සාර්ථකව නිමවට පත් වුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ හා සේවා වනිතා එකකේ සභාපති මයුරි ප්‍රභාවී ඩයස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හැටන් වනාඩවි කාර්යාලය යටතේ පාලනය වන භගවන්තලාව කිව්වත්තට ඉහලින් වූ රක්ෂිතයේ අද දහවල් 12ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා. කිසියම් පිරිසක් විසින් කිව් තේවත්තේ ඉඩමකට තැබූ ගින්න පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්වය හමුවේ ප්‍රධාන රක්ෂිතය දක්වා පැතිර පවතින බව හැටන් වනාඩවි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළා. කාන්තාවන්ට හිංසා කිරීම වසර 5ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදැකැයි සටහන් දැන්වීම් පත්‍රිකා රජයේ හා පෞද්ගලික බස් රථවල ඇලවීමේ වැඩසටහනක් ලෝක කාන්තා දිනයට සමගාමීව අද උදැසන මහියංගන නගරයේදී සිදු කෙරුණා. විරෝධාර ආබාධිත රණවිරුවන් සඳහා ක්‍රියාකාරී කෘතිම පාද පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් වවුනියාව මඩුකන්ද දලිතා විහාරයේදී පැවැත්ුණා. රාත්‍රී පුවත් විකාශය අවසන්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.